දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපේ ජනවහරේ ප්‍රස්ථාපිරුලක් තියෙන ඇතෙක් අරන් අහසින් ගියා වගේ කියලා නේද ඒ කියන්නේ මේ ආත්මයට කරන්න බැරි වැඩක් හැබැයි උනාට ඉතින් මේ රටේ නම් ඒ වගේ වැඩ කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා හොඳේ සක්වල ගලේ ගල පිට බල්ලෙක් උන්නා සත් සමුදුරේ මඩ යට කුකුලෙක් උන්නා ගහට ගොසින් මීමෙක් රාබී එන්නා ඇතෙක් අරන් උකුසෙක් අහසින් යන්නා කියලා නේද මේ කියන දේවල් සියල්ලම මේ රටේ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා ඒ කට්ටිය මේක දැන් කරගෙන යනවා සමහරක් ඒවා කරලා ඉවරයි හොඳේ දැන් ඇත්තටම අපේ දේශපාලනඥින්ගේ කතා ඒ වගේමයි වැඩත් ඒ වගේමයි හරිද ඇතෙක් අරන් අහසින් ගිහිල්ලා තියෙන්නේ මේ අය අපේ දේශපාලනඥින් කියන උකුස්සන් ශ්‍රී ලංකාව කියන ඇතාව උඩින් අරන් ගියා හොඳේ අහසින් අරන් ගියා අරන් ගිහිල්ලා අතහැරියේ කොහෙද දන්නවද ජාත්‍යන්තර ලෝකේ ණය ප්‍රපාතයකට හරිද දැන් අපි ඉන්නේ ණය කියන මහා ප්‍රපාතේ රටේ විද්වතුන් වෘතකීන් මහපාරට ඇවිල්ලා දරාගන්ට බැරි බද්දක් නිසා රුපියල් 20,000 30,000 පඩියෙන් ජීවත් වෙන මිනිස්සු ජීවිතයත් මරණයත් අතර සටන දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා අම්මා ණය ගෙවා ගන්නට බැරුව දරුවන්ටත් වසපොවල මැරෙන කතා අහන්නට වෙලා උසස් පෙළ විභාගය කරන දරුවන්ට රැට විදුලිය දී ගන්න බැරි ආණ්ඩුවක් රෝහලේ ජීවිතයේ ඉලන රෝගියාට ඖෂධ ටික දී ගන්න බැරි ආණ්ඩුවක් තුන් වේල කන නැති ජනතාව රට පුරා කුසගින්නේ දුක් විඳිනවා මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් කිරි බින්දුවක් ඉල්ලලා හඬා වැටෙනවා රැකියා අහිමි වූ තාත්තලා මහපාරට වැටිලා පෞල් පිටින් අනාතයි දරා ගන්න බැරි විදුලි බිල් ජල බිල් විතරක් නෙවෙයි QR කාර්යයට ඕන විදියට තෙල් ගහන්නටත් උණු රටක් පාසල් උපකරණවල මිල අහස උසට පාසල් යන පුංචි දරුවන්ගේ කෑම පෙට්ටිය හිස් අඩුම ගානේ මස් මාළු කරවල සැමන් කෙසේ වෙතත් බිත්තරයක්වත් කන්ට බැරි ගානට රටපත් වෙලා අවසන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් උගතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විතරක් නෙවෙයි අතපය හයිය තියෙන තරුණ කොල්ලන් කෙල්ලන් ටිකත් අඩුම ගානේ ඩුබායි හරි යන්න තානාපති කාර්යාල ළඟ වීසා පෝලිමේ විශ්වවිද්‍යාලයේ උපාධිය අරන් අවසන් කරලා එළියට එනවා රැකියාවක් පේන තෙක් මානයක නැති තරුණ කොල්ල කෙල්ලෝ අද රුපියල් 700ට 800ට සුපර් මාකට් වල කූඩතල්ලු කරනවා පොහොර ටික නැතිව ගොවි ජීවිත මහ පොළොවටම සමතලා වුණු රටක් බැංකු පොලිය දරා ගන්න බැරුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහිලා යමින් තිබෙනවා ඇඟලුම් කර්මාන්ත වහලා මාල දෙවියන්ට පටන් අරගෙන රුපියල් මහ පොළොවටම සමතලා වෙලා ඩොලරයක් ගන්න රුපියල් 365ක් රුපියල් 370ක් විතර දෙන්න වෙලා බිත්තරේ 50 පැනලා උපේන විට පඩියට ගහපු බද්ද නිසා අද ආයි නැගිටින්න බැරි තැනට වැටිලා ඉවරයි සමහර අත්‍යවශ්‍ය ද්‍රව්‍යත් ආනයනය කරන්නේ නැහැ ආනයන සීමා පනවලා පඩි වැඩි වෙලා නැහැ අවුරුදු ගානකින් නමුත් බඩු වැඩි වෙලා උද්දමනීය අහස උසට ලැබෙන පඩිය බස් එකටයි දවල් කෑමටයි බෝඩිමටයි ගියාම අන්තිමට මාසේ හුලං බොන්ට වෙලා තියෙන්නේ විකාර පොහොර තීන්දුව නිසා හොඳට හිටපු ගොවියා විනාශ වෙලා ගියා ලස්සන්ට අඳින්න කැමති තරුණ තරුණීන්ට අලුත් ඇඳුමක් පැළඳුමක් ගන්න අතේ සතේ නැති රටක් තුන් වේල වෙනුවට එක් වේලක් කන රටක් ඉදිකිරීම් කර්මාන්තයේ බිඳ වැටිලා මේසන් බාස්ලාගේ ඉඳලා රට අතහැරලා යනවා ලෝකෙන් ණය අරගෙන අපිට ණය ගෙවන්න බෑ කියලා අපි බංකොලොත් කියලා ලෝකෙටම කිව්ව රටක් බංකොලොත් කිව්ව රටක් ඉන්දියාව ළඟ චීනය ළඟ ජපානය ළඟ IMF එක ළඟ අපේ ණය ප්‍රතිහුවගත කරලා දෙන්න කියලා උදේ ඉඳන් හැන්දෑ වෙනකන් අඬා වැටෙන රටක් එහෙම රටක් ගැන ආයේ ඉතින් ලෝකයේ තුල මොන අමුතු කතාබහක්ද නේද කතාබහවෙන්ට ඕනේ ඔක්කොම මේ වෙනකොට ලෝකය අපේ රට ගැන කතා වෙමින් ඉන්නවා කතා වෙලා තියෙනවා BBC CNN වගේ ජාත්‍යන්තර මාධ්‍ය ලංකාවේ දරිද්‍රතාවය ගැන ලංකාවේ කුසගින්න ගැන ලෝකයටම මේ වන විට කියන්න ඕනේ ටික කියලා ඉවරයි ලෝකයේ දන්නවා අපි අසරණයි කියලා අවුරුදු 74ක් මේ රට පාලනය කළ පාලකින් දේශපාලනඥයින් නිලධාරීන් හැමෝම නෙවෙයි හොඳේ මේ රට ලෝකයට දැන් යටත් කරලා ඉවරයි. අපි අද නව යටත් විජිතවාදයේ වහල්ලු බවට පත් වෙලා තියෙන්නේ. වෙන දවසක නව යටත් විජිතවාදය ගැන ලියන්නම්. ඒක කලේ වසර 74ක් මේ රට පාලනය කළ දූෂිතින් බව ආයේ ඉතින් අමුතුවෙන් ලියන්න ඕනේ නෑ හොඳේ. එහෙම අවස්ථාවක මේ රට මොනතරම් දූෂිත කලදුටු කල වල ඉහෙන හොරුන්ගෙන් සමන්විතද කියලා අද ජනපතිම
තමන්ගේ කටින් කිව්වා. කොහොමවත් දැනට මුදල් දෙන්න භාණ්ඩාගාරේ නැහැ. ප්‍රධානයකට දීලා අපි බලමු භාණ්ඩාගාරේ කතා කරන්න. මොකද මිනිස්සුත් අපිට දොස් කියනවා. විශේෂයෙන්ම විශාල මුදලක් වියදම් කරනවා ඉතින් අපේ තියෙන මුදල් තුලින් කරනවන ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති මේ උත්සවයේ තියන්න ඕනේ අපේ 75 වෙනි සංවත්සරේ අපි ඒක නොකරනවා නම් රටට හොඳ නැහැ දෙවනුව අපි මේක නෙකරුවොත් ලෝකේ කියයි අපිට මේක කරන්නත් සල්ලි නැති වුණා කියලා ජනපති කියනවා නිදහස් දිනය අඩුම මුදලින් සමරන්ට ඕනෙලු අපි මේ නිදහස සමරුවේ නැත්නම් ලෝකේ කියාවිලු නිදහසවත් සමරගන්ට සල්ලි නැහැ කියලා නේද ඉතින් ඒකනේ ඇත්ත තුන් වේල කන්න නැති මිනිස්සු ඉන්න රටක් කියලා ඉතින් අද ලෝකෙම දන්නවනේ ඒකනේ ඉන්දියාවේ යාචකියොත් අපිට සල්ලි එකතු කරලා කන්න බොන්න බඩමුට්ටු අරන් එව්වේ නේද ඒ කතාව පැත්තක තියමුකෝ දැන් ලොකුම කතාව තමයි නිදහස් උත්සවයේ සමරන්න ආපු ඇස්තමේන්තු දැකලා ජනාධිපති තොල්මන් වුණාලු නේද? දාලා තියෙන සමහර ඉස්තමෙන්තු ගැන මම පුදුම වුණා. DSN නායක මැතිතුමාට මල්මාලා දාන්න රුපියල් 97000යි. මම දන්නේ නැහැ කොහොමද මේක 97000 වුනේ. ජාතික ගීය ගයන්න ඉල්ලා තිබුණා 118000. DS සේනානායක පිළිරුවට මල් මාලාවක් දාන්න රුපියල් 97000ක්ලු මරු නේද DS සේනානායක දන්නවනම් පිළිරුවත් ගලවගෙන යන්න කියාවි ඊළඟට ජාතික ගීය ගයන්න 118000ක්ලු දිවංගත ආනන්ද සමරකෝන්ටත් කරන අවනම්බුවක් නිග්‍රහයක් වැදගත්ම ප්‍රශ්නය මෙන්න මේකයි ජනාධිපතිටත් තේරුණා නම් මේ වියදම් වැඩි කියලා මොකක් හෝ විනාශයක් කියලා දැන් රටට කියන්න මල් මාලාවෙන් ජාතික ගීයෙන් පවා හොරාකන්ට හදන ඔබට පෙනෙන ඔබේ දුරක ඉන්න මේ අය කවුද කියලා. ඔව් ඔබ රටේ ජනාධිපති හැටියට වහාම මේ අපූරු වියදම් වල සැබෑ ගණන් හිලව් සහ අයිතිකාරින් නම් ගම් එක්ක රටට හෙලි කළ යුතුමයි. ඒ හොරාකන්ට හදන උත්සාහය වලක්වන්ට අවශ්‍යමයි. වලක්වනවා විතරක් නෙමෙයි එවැනි වංචා සහගත ගණන් හිලව් ඉදිරිපත් කරන මිනිස්සුන්ව අනිවාර්යෙන්ම අධිකරණයට අරන් දඬුවම් දෙන්න ඕනෙත් කියලා අද ටෙලිවිකේ මතක් කරනවා ඔන්න පටන් ගන්නවා නම් පුංචි තැනින් වුණත් ඉතින් කමක් නැහැ නේද හොඳේ